අද රනිල් වික්‍රමසිංහ මහත්මයා දාල් ඇමතිවරයා හැටියට පත් කරලා තියෙනවා අපි එතුමාට සුබ පතනවා එතුමාට විශාල කාර්යභාරයක් කරන්න සිද්ධ වෙලා තියෙනවා අපි දිගින් දිගටම කිව්වා ආර්ථික ප්‍රශ්නේ දේශපාලන ප්‍රශ්නේ එකට විසඳන්න ඕනේ කියලා ඒකට අපි ලිඛිතව ඉදිරිපත් කරා ජනාධිපති මේ ක්‍රමවේදය දැන් තියෙන ක්‍රමවේදය අහෝසි කරලා අලුත් ක්‍රමවේදයක් ගේන්න ඕන එක සම්බන්ධයෙන් සහ ඒකත් සමගම ඔහුගේ ඉවත්වීම සම්බන්ධයෙන් ඒකට අපිට කිසිම ප්‍රතිචාරයක් ලැබුණේ ඒ නිසා අපිට මේ රජයට එකතු වෙන්න හැකියාවක් නැති බව අපි ඍජුවම ඔවුන්ට ප්‍රකාශ කරා. හැබැයි අලුත් තත්ත්වය යටතේ අපි කාටවත් වගකීමක් තියෙනවා මේ රට බේරගන්න. මේ රටේ ජනතාව ඉතාමත්ම අමාරු තැනකට වැටිලා ඉන්නේ. අපි දන්නවා අගෝස්තු මාසේ වෙනකොට ආහාර අර්බුදයක් එනවා. අගමැතිතුමත් කියලා තියෙනවා ඒ සම්බන්ධයෙන් මොකද්ද කරන්න කියලා හොයන්න කියලා මොකද්ද කමිටුවකුත් පත් කරලා තියෙනවා කියලා අපිට ආරංචි. හාල් නැති කතාවකුත් කිව්වා. ආනයනය කරන්න ඩොලරුත් නැහැ කියලා කිව්වා. ඊට පස්සේ රොයිටර්ස්ලාට කියලා තියෙනවා රුපියලුත් නැහැ කියලා. රුපියල් ට්‍රිලියනයක් අච්චු ගන්න වෙනවායි කියලා තියෙනවා. ඒතර එතුමාම කියනවා උද්දමනයේ 140ටයි කියලා. හැබැයි දැනටමත් උද්දමනයේ 145යි ආහාර. ඒ කියන්නේ උද්දමනයේ 45 ඉඳලා 40ට අඩු වෙනවට වඩා ආහාර උද්දමනයේ ඊටත් වඩා වැඩි වෙයි කියන එක තමයි මම හිතන්නේ ඔහු කියන්න උත්සාහ කරන්නේ. එතකොට මේක ගැටලුකාරී තත්වයකට ගමන් කරනවා. එතකොට අපි සියලු දෙනාම වගකීමෙන් වැඩ කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා අපි පාර්ලිමේන්තුවේ ඉඳලා රජයට අවශ්‍ය සම්පූර්ණ සහයෝගය පාර්ලිමේන්තුව හරහා ඒ අවශ්‍ය ධනාත්මක ප්‍රතිචාර දක්වන්න බලාපොරොත්තු වෙනවා රට වෙනුවෙන්. ඒකට අපි යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා පාර්ලිමේන්තු කමිටු හරහා එක කරන්න පුළුවන් කියලා අපි කියලා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා රජය අගමැතිවරයා අපේ ඉදිරිපත් කරලා තියෙන යෝජනා සම්බන්ධයෙන් ධනාත්මකව ප්‍රතිචාර දක්වයි කියලා. ඔවුන්ට අත වශයෙන්ම යම් කිසි සහයෝගයක් ලබා ගන්න ඕන නම් ඒ අවස්ථාව තියෙනවා. ඒ අවස්ථාව ඔවුන්ට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි දන්නවා මේ කාරණාවට එරා නැමතුමා මන්ත්‍රීතුමා කිව්වා වාගේ කෙටි කාලීන විසඳුම මේ පෙට්‍රල් පෝලිං අඩු කරන්න ගෑස් පෝලිං අඩු කරන්න අවශ්‍යයි වගේම මධ්‍ය කාලීන දීර්ඝ කාලීන විසඳුම් ගන්න වෙනවා. හරි එහෙම කරන්න නම් සියලුම දෙනා මෙතනට එකතු වෙන්න වෙනවා. හරි ඉතින් තව කොච්චර කාල මේ ක්‍රමයට යන්න පුළුවන් වේද කියලා මට කියන්න බෑ පුරෝකථනයක් දෙන්න බෑ. නමුත් එකතු වීමකින් හැර මම නම් දකින්නේ නෑ තිරසාර විසඳුමක් මෙතනට ලැබෙන එක සම්බන්ධයෙන්. අපේ වැඩපිළිවෙල අපි නිර්මාණය කරේ අපේ රජයක් හරහා ක්‍රියාත්මක කරන්න. මොකද ඒක අපේ වැඩපිළිවෙලක්නේ. හැබැයි ඒකෙන් කිසි විදිහකටත් අපි කියන්නේ නැහැ ඒ ඒ ඒ වැඩපිළිවෙලේ තියෙන කාරණා මේ රජය ක්‍රියාත්මක කරනවා නම් අපිට කකුලෙන් අදින්න කිසිම උවමනාවක් නැහැ. හරි අපි දිගින් දිගටම මේ කිව්වේ දිගින් දිගටම කිව්වේ මේ රට ලෝකෙට එකතු කරන්න අවශ්‍යයි. ඒක තමයි දිගින් දිගටම කිව්වේ. අපි කිව්වා මේ රට වටේට තියෙන තාප්ප කඩන්න ඕනේ. මේ රටෙන් අපේ කලාපෙටත් ලෝකෙටත් පාලම් බඳින්න ඕනේ. මං හිතන්නේ ඔබතුමාලා මගේ කටෙන් මේක අහලා ඇති සිය පාරකට වඩා. දැන් සියලු දෙනා තේරුම් අරගෙන තියෙනවා ඒක තමයි කළ යුත්තේ කියලා. ඉතින් ඒක කරන්න සූදානම් වෙනවා නම් අපිට ඒකට කකුලෙන් අදින්න හැකියාවක් නැහැනේ. හරි. ඉතින් ඒක තමයි අපේ යෝජනාවකුත් උනේ. උදාහරණයක් හැදීරට මුදල් කාර්ක සභාව පිළිබඳව අපි යෝජනා කීපයක් ඉදිරිපත් කරා. හරි. එතකොට මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න සියලු දේශපාලන පක්ෂවල එකඟතාවය ලබා ගන්න වෙනවා. අපි ඒක ක්‍රියාත්මක කරනවා නම් අපි කුහක වෙන්නේ නැහැ. එව්වා මේ අපිට මේ කරන කෙනෙක් එක්ක සාකච්ඡා කළ කරන්න පුළුවන් ඒකට පාර්ලිමේන්තුවේ අවකාශය තියෙනවා. ඉතින් කරන්න ඕන නම් අපි පාර්ලිමේන්තුවේ ඒ අපේ සම්පූර්ණ සහයෝගය දෙන්න අපේ ඒ දොරට විවෘත කරලා තියෙනවා. හරි. ඒ අපේ ඒක පාවිච්චි කරන්න පුළුවන්ද බැරිද කියන එක රජයේ තීරණය කරනවා. දැන් එකතු වෙන්නේ කියලාද ඔබතුමා කියන්නේ එකතු වෙන්නේ කියලානේ. මේ ආණ්ඩුව හදලා තියෙන්නේ දැන් ඒ කියන්නේ ශ්‍රී ලංකා දස් පක්ෂයේ ඉන්නවා සමාජ ජනතාවේ ඉන්නවා පොත්වල ඉන්නවා සේලම ආණ්ඩුවක් මේ තියෙන්නේ. එහෙම එකතු වීමක් නැහැ. දැන්ට සමන් ජනබලවේගේ ආණ්ඩුවත් එක්ක එකතු වෙලා නැහැ. අපි කිව්වේ හර්ෂ දිසිල්වා මන්ත්‍රීතුමා කියන්නේ අපි රටේ ජනතා මතය වගේම දේශපාලන ප්‍රධාන දේශපාලන බලවේග අතර තියෙන මතය තියෙන්නේ මේ රටේ යම් යම් වෙනස්
කිරීම සිදු විය යුතුයි කියලා. ඒක දේශපාලන වශයෙන් සහ ආර්ථික වශයෙන්. ඒවට අපි ජනාධිපතිවරයාට ඉදිරිපත් කරා. අපට සමගි ජන බලවේගයේ අගමැතිවරයෙක් හෝ රට බාර ගන්න පුළුවන්. අපි ඉදිරිපත් කරන මේ කොන්දේසි වලට යටත්ව. හැබැයි ජනාධිපතිතුමා ඒකට ලිඛිතව දැනුවත් කරා මේ කොන්දේසි වලට යටත් වෙන්න බැහැ කියලා. මේ කොන්දේසි අපට පාවා දෙන්න බැහැ. මොකද අපි ඒවා විශ්වාස කරනවා. රටේ අපි තරෙන් විශ්වාස කරනවා රටේ තිරසාර වෙනසක් ඇති කරන්න නම් ඒ ටික ඇතුළත් වෙන්න ඕන කියලා. හැබැයි අපි විවෘතයි ඒවා අනෙකුත් දේශපාලන බලවේගත් එක්ක සාකච්ඡා කරලා පොදු තැනකට එන්න. අපි මස් රාතලම ඉල්ලන්නේ නැහැ. එක පක්ෂවල එක එක බලවේගවල විවිධ මත තියෙනවා. ඒවා හොඳ තැනකට ගේන්න අපි සූදානම්. ඒ නිසා තමයි අපි කියන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවක් හදනවා නම් ඒවා පදනම් කළා සාකච්ඡාවක් පටන් ගන්න. ආණ්ඩුව තනියෙන් ගිහිල්ලා මොකක් හරි සංශෝධනයක් කැබිනට් එකට ඉදිරිපත් කරා කියන එක විසඳුමක් නැහැ. එහෙනම් ඔක්කොමලට ආරාධනා කරලා කතා කරලා එක පොදු වැඩපිළිවෙලකට යන්න තියෙනවා. එහෙම තමයි ජාතික ආණ්ඩුවක් හදාගන්න පුළුවන්. හැබැයි ඒක නැතුව අපිට ඒකට සම්බන්ධ වෙන්න බෑ. සහ ආර්ථික වැඩපිළිවෙල වුණත් එකඟතාවයකට එන්න මොකද්ද ආණ්ඩුව ඉදිරිපත් කරන වැඩපිළිවෙල සැලැස්ම මොකද්ද? IMF එකට යනවා කියලා කිව්වට මොකක් එක්කද යන්නේ? අපි දැනගන්න ඕනේ මොකද්ද ප්‍රතිසංස්කරණය කරන වැඩපිළිවෙල. ඒක සාකච්ඡා කරලා යන්න ඕනේ. ඒවා තාම දැනුවත් වෙලා නැහැ. එනිසා එතන තමයි මේක එක තැනකට හැදෙන්න පුළුවන්. ඒ නිසා අද අපි කියන්නේ ඒත් අපි විපක්ෂයේ ඉඳගෙන ආණ්ඩුවට පූර්ණ සහාය දෙනවා ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනට IMF එකට යන්න. මොකද රටේ ප්‍රශ්න විසඳන්න. ඒක අපි විපක්ෂයෙන් ඉඳගෙන කරන්නේ. දැන් අද වශයෙන් මම යමක් එකතු කරොත් ඒකට දැන් මේ ඊයේ පෙරේදා වෙනකන් අපේ මතයට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ මතයක තමයි මේ පොහොට්ටුවේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් හිටියේ. දැන් අපි මේ රට ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න ඕනේ කිව්වම ඒව ඕනේ නැහැ කිව්වා. අපි මේ රට විවෘත කරන්න ඕනේ කිව්වම ඒව එපයි කිව්වා. අපි ලෝකෙත් එක්ක වෙනද ගිවිසුම් අසම් කරන්න ඕනේ කිව්වම ඒවට විරුද්ධව කතා කරා. තෙල් සූත්‍රය ගේන්න ඕනේ කිව්වම ඒකට මේ විවේචනය කරා. මේ මේ අපි මේ කියපු සියලු දේවල් වලට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ තැනක හිටියේ. ඒතර දැන් මෙතන වෙනස් වෙලා තියෙන්නේ අගමැතිවරයා විතරයි. මොකද අගමැතිවරයා ගේ මතය වෙලා තිබුණත් අපේ එක්සත් ජාතික පක්ෂයේ අපේ මව පක්ෂයේ මතය වෙලා තිබුණත් මේ ප්‍රතිසංස්කරණ අවශ්‍යයි කියලා. ඒතර එක්සත් ජාතික පක්ෂයයි සමගි ජන බලවේගයයි අපේ ආර්ථික දැක්මේ තිබිච්ච ප්‍රධාන වෙනස තමයි අපි ඉදිරිපත් කරේ සමාජ වෙළඳපොළ ආර්ථික ක්‍රමවේදයක් හදන එක ගැන. එතන අපි අර සමාජ මේ සාධාරණයේ පිළිබඳව එක්සත් ජාතික පක්ෂයටත් වඩා වැඩි අවධානයක් යොමු කරා. හරි එහෙමයි අපි වෙනස් වුණේ. අපි ඉකොනොමික් ලිබරලිසම් මෙන් පොලිටිකල් ලිබරලිසම් කියන දෙකම එකතු කළා තමයි එතනට ගෙනා. මොකද මේක දේශපාලන ආර්ථික මතයක් තමයි අපි ඉදිරිපත් කරේ. දැන් අපිට බලන්න වෙන්නේ අවසානයේදී රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ යෝජිත ප්‍රතිසංස්කරණවලට ඔවුන් අර මතවාදී කණ්ඩායම ඒ මතවාදයෙන් අයින් වෙලා මෙතනට එනවද නැද්ද කියන එක. මොකද ඉරාන් මන්ත්‍රීතුමා ඉතාමත් පැහැදිලිව කිව්වාගේ මේ ඩීසල් පොලිම අඩු කරන එක නෙමෙයි මෙතන අවස්ථාවේ. ඩීසල් පොලිම අඩු කරන්න ඕනේ. හැබැයි ඒ ඩීසල් පොලිම නැවත නොපැමිණෙන තැනට ගේන්න තමයි මේ ගැඹුරු ප්‍රතිසංස්කරණ අවශ්‍ය වෙන්නේ. එතනට යන්න මොන්ට හැකියාවක් තියනවද කියන දැන් බලන්න. බන්දුල ඇමතුමා මාත් එක්ක ඕන තරම් තර්ක කරලා ඇති මොවුන් මන්ත්‍රීතුමාලා දෙදෙනාත් එක්ක අවසාන ටීවී ඩිබේට් එකේ වුණත් මාත් එක්ක සම්පූර්ණයෙන්ම තර්ක කරා මේ රුපියල 200 තියාගන්න ඕනේ කියලා. අපි කිව්වහම නෑ ඒක එහෙම නෙමෙයි කියලා නෑ ඒක එහෙම තමයි කියලා තර්ක කරා. ඒතර දැන් කොහොමද එක පාට මොවුන්ගේ මොවුන් වෙනස් වෙන්නේ? දැන් දේශපාලන වශයෙන් අපි දන්නවා හිටව ගමන් මෙතන ඉන්නවා ඊළඟ දවසේ අතන ප්‍රතිපත්ති ඔක්කොම පාවා දෙනවා. හරි එතකොට හැබැයි එතකොට ඔවුන්ගේ කණ්ඩායමේ ඔවුන්ගේ කඳවුරේ තිබුණෙම මේ රජය විසින් මේ සියලු දේ කරන්න ඕන. හරි ආනයන ආදේශන කරන්න ඕන. ඒ කියන්නේ විශාල ටැරිෆ් බදු ආනයන බදු දාලා මේක මේ යම් කිසි ගජමිතුරු කල්ලි හරහා ඔවුන්ට නොයෙකුත් ලයිසන් දීලා ඔවුන් හරහා මේ නිෂ්පාදනය කරන්න උඩ. දැන් කොහොමද මේගොල්ලෝ මේකේ වෙනස් වෙන්නේ? ඉතින් ඒක අභියෝගයක්. ඉතින් අවසානයේදී රජයට මේවා සම්මත කරගන්න බොහෝ වෙලාවට මේ විපක්ෂයේ සහය නැතුව කරගන්න බැරි වෙයි කියන එක තමයි මගේ නම්. දැන් මේ රජපේ යෝජනාවක් තිබුණා කවුරු හරි යන්න ගන්න ගියොත් එහෙම කිසිම කමිටුවට යන්න ඉච්ඡා සහය දෙන්නෙත් නැහැ කියලා. දැන් මේ තත්ත්වයේ අලුත්ම තත්ත්වය මොකක්ද? නෑ කිසිම කමිටුවකට යන්නෙත් නෑ සහාය දෙන්නෙත් නෑ කියන එක මං හිතන්නේ කොහොමවත් ඒ විදිහට කියලා තියනවා කියලා. ඔතන දෙන්නේ ගිහිල්ලා ඉන්නවනේ. නෑ අපේ හිටපු දෙන්නේ.
එතකොට අපේ කවුරුත් නැහැ. I mean, again, Harin Fernando Mantuma, Manusha Nanayakara Mantuma, Ape Hitawat Katti, Harin Fernando, Yeran, Ui Mamai, Ape Ekata Parliamentuwe, Aapu Katti, Ape Api Haya Denage Kandayamak Thamai Digin Digatama Thibune. Namuth Ape, Namuth Man Ekena Wediye Katha Karanne, Mokada Apitath Hithara Kanagatuwe, Wecha Karanawa Sambandhayen, Mokada Api Digin Digatama Kiwwe, Api Me Janadhipathiwarayage Nishchita Kala Ramawak Gamu, Dan Athana මේ අපේ මෙතුමා අහපු ප්‍රශ්නෙට උත්තරේ හරිම සරලයි. හරි මේ කබරැමතුමා එක කිව්වා. කාල රාමුව හෙට යන්න කියලා කියන්නේ අපි තුන් දෙනාම ජනාධිපතිතුමත් එක්ක පැය දෙකකුත් විනාඩි 15ක් සාකච්ඡා කරා. අපි තුන් දෙනායි රංජිත් මද්දුම් බණ්ඩාර මේ අපේ මහලේ කන්තුමයි. 9 වෙනිදා තමයි මේ කලකෝලහල වුණේ. ඊට පස්සේ දවසේ රෑ 8 ඉඳන් රෑ 10 කාල වෙනකන් ජනාධිපතිතුමයි අපි හතර දෙනායි මේ තව හිටියේ මේ කවුද මේ නාලක ගොඩහේව ඇමතිතුමයි මේ රමේෂ් පතිරණ ඇමතිතුමයි එච්චරයි හරි ඉතින් මේක අපි කවුරු හරි කියනවා නම් මේ අපි පස්සේ වෙලා ලියුමක් ඇරියා එහෙම නෙමෙයි මේක අපි පුද්ගලිකවම සාකච්ඡා කරා එතන හිටපු 4යි 5යි 6 7 දෙනා සාක්ෂි එක තැනකදී ජනාධිපතිතුමා කිව්වා මේ ඉතින් ඔගොල්ලෝ මට හෙට යන්නේ කියලා මේ කිව්වොත් ඒක සාධාරණයිනේ. අපි කිව්ව ජනාධිපතිතුමා කිසිසේත්ම එහෙම කතාවක් නෙමෙයි මෙතන කියන්නේ. අපි කියන්නේ යම් කිසි කාල රාමුවක් ගැන කතා කරමු. ඒක ඔහුට ඇත්ත වශයෙන්ම ඕනකමක් තිබ්බනම් තාමත් තියෙනවා නම් ජනතාව මේ අරගලය මේ ඉල්ලීම පිළිබඳව සමන් දෙනවා කියලා ඉඟියක් හරි දෙන්න ඔහුට යම් කිසි මාස ප්‍රමාණයක් කියන්න පුළුවන්. මාස x ප්‍රමාණයක් කියන්නේ. හරි ඔබතුමාට මේක කරගෙන යන්න අමාරු වෙනවා. මොකද අර කලින් කිව්වා වාගේ මේ කරන්න තියෙන ප්‍රතිසංස්කරණ දැවැන්තයි. දේශපාලන ප්‍රතිසංස්කරණත් දැවැන්තයි, ආර්ථික ප්‍රතිසංස්කරණත් දැවැන්තයි. ඒක මේ පැලැස්සර වලින් විසඳන්න බෑ. දැන් අමතුමා කියනවා මට මාස 6ක් තිබුණා රටේ ආර්ථික ගොඩදාල දෙන්නම කියලා. දැන් ඔබට ආර්ථිකයේ ගමුදලමක් ඔක්කොම ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි දැන් අපි දන්නවා පක්ෂ තුනකින් විතරයි දැන් කැබිනට් එකක් පත් වෙන්නේ. කැබිනට් එක 22ක් දක්වා දැන් වර්ධනය වෙලා තියෙනවා. ඔබතුමා හිතනවද දැන් ඒ පිටින් මුලින් කියවගේ බැහැ කියලා කියනමුත් යම් කිසි විදියකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හරි ලෝක බැංකුවෙන් හරි කොහෙන් හරි ආදර ලැබෙයිද කියලා හිතනවා. දැන් අද මොකද්ද ලෝක බැංකුව කියලා තියෙන්නේ? ලෝක බැංකුව ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරලා කියනවා මේ මාධ්‍ය පළවෙච්ච කතා අසත්‍යයි කියලා. ඔවුන් කියනවා කිසිම විදියකට ඔවුන්ට මේ අලුත් මුදල් ලංකාවට ලබා දෙන්න බෑ. නිශ්චිත සර්වාර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලක් සම්මත වුණේ නැත්තම් කියලා. ඉතින් ඒක ඉස්සෙල්ලා එරා නැමතුමා කිව්වා වගේ මොකද්ද කියන එක ඉදිරිපත් කරන්න ඕනේ. අපි දන්නේ නැහනේ. ඒක ඉදිරිපත් කරන්න ඕනේ. ඊට පස්සේ ඒක සාකච්ඡා කරන්න ඕනේ. ඊට පස්සේ යම් කිසි සම්මුතියකට එන්න ඕනේ. හරි ඊට පස්සේ පාර්ලිමේන්තුවේ මේවා මේ සම්මත කරගන්න ඕනේ. එව්වා ඊට පස්සේ IMF එකත් එක්ක සාකච්ඡා කරන්න ඕනේ. ඊට සමාන්තරව නාය හිමියන් එක්ක සාකච්ඡා කරන්න ඕනේ. මේක මේ මාස කවුද කිව්වා වගේ මාස අයින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් අද එතකොට අගමැතිවරයා ප්‍රකාශයක් කළා දෙනවා තවත් මුදල් රුපියල් ට්‍රිලියනයක් අච්චු ගන්නවා කියන කාරණා. දැන් මේක කොබිටියද බලපාන්නේ මේ මුදල් අච්චු ගැනීම සුදුසුද මේ ට්‍රිලියනයක් අච්චු ගන්නවා කියන කොච්චර ඉතින් ඒක තමයි කියන්නේ. දැන් අගමැතිතුමා දන්නවා ඒක හොඳටම. මුදල් ට්‍රිලියනයක් අච්චු ගැහුවොත් රුපියල් මොකද්ද වෙන්නේ කියලා. මේ රුපියලේ අගයට දේශීයව මොකද්ද වෙන්නේ? ඒ කියන්නේ බඩු මිල. රුපියලේ අගයට විදේශීයව මොකද්ද වෙන්නේ? ඒ කියන්නේ විනිමය අනුපාතය. මේ දෙකට දැඩිව බලපානවා රුපියල් අච්චු ගැහුවොත්. හරි. ඉතින් ඒ නිසා ඔහු දන්නවා. එතකොට හැබැයි මොනවද තියෙන විකල්ප? කොච්චර අඩු කරන්න පුළුවන්ද වියදම? වියදම කොච්චර අඩු කරන්න පුළුවන්? හරි. එතකොට කොච්චර ආදායම වැඩි කරගන්න පුළුවන්? හරි. දැන් අද කෝප් කමිටුවේදී යම් කිසි කරුණාවගයක් එළි වුණා. එව්වා අද මාධ්‍ය දවල් වෙනකොට යාවි. ඒ නිසා අද අපි කිව්වට කමක් නැහැ. ඒ තමයි 2020 මාර්තු මාසේ ජාත්‍යන්තර මූල අරමුදලට යා යුතුයි කියලා RFI එකක්. ඒ කියන්නේ අර රැපිඩ් ෆයිනෑන්සිං ඉන්ස්ට්‍රුමන්ට් එකක් ගන්න බොහෝ දෙනා කිව්වා. එතකොට රජය කිව්වා නෑ නෑ ඒක එහෙම අවශ්‍යතාවයක් නෑ. අපිට මේවා ඕනේ නෑ. අපිට පුළුවන් කරගෙන යන්න. අපිට මුදල් තියෙනවා කියලා කිව්වා. හැබැයි අද අපිට ආරංචි වුණා ඇත්ත වශයෙන්ම රජය
ජාත්‍යන්තර මූල අරමුදල් සමග සාකච්ඡා කරලා තියෙනවා මේ ගන්න. කරාම ඒගොල්ලෝ කියලා තියෙනවා ඔබලාගේ ණය තිරසාර නැහැ කියලා. Debt is unsustainable කියලා. ඒ නිසා තමයි අපිට මේ ජාත්‍යන්තර මූල අරමුදලෙන් එදා සහන ලැබෙන්න ලබා ගන්න බැරි වෙලා තියෙනවා. එතකොට සම්පූර්ණයෙන්ම අපිව නොමග ඇරලා තියෙනවා. මුළු පාර්ලිමේන්තුව මුළු රටම මේගොල්ලෝ නොමග ඇරලා තියෙනවා. ඊට පස්සේ 2020 ඉඳලා 20 මුල හරියේ ඉඳලා සියලුම ඉහළ නිලධාරීන් එවකට හිටපු අධිපති සහ ඉහළ මේ මුදල් මණ්ඩලයට කියලා තියෙනවා ජාත්‍යන්තර අරමුදලට යන්න කියලා. ඒ කියලා තියෙන්නේ 2020 මැද හරියේ. එතකොට කියලා තියෙනවා ජාත්‍යන්තර අරමුදලට යන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. අපි ණය ප්‍රතිව්‍යුහ කරගන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ කියලා. ඒ සියලු යෝජනා ඔවුන් ප්‍රතික්ෂේප කළා දිනවා. එතකොට මේ රුපියල් බිලියන 600ක බදු කපා හැරීම නිසා විශාල අර්බුදයකට යන බව මොවුන් සඳහන් කළා දිනවා. හැබැයි ඒව සියලුම දේවල් ඔය දේශපාලන අධිකාරිය සහ දේශපාලනිකව පත් කරලා තිබිච්ච මහ බැංකු අධිපතිවරු ප්‍රතික්ෂේප කරලා දිනවා. ඒ නිසා තමයි අද මේ තත්ත්වෙට වැටලා තියෙන්නේ. ඉතින් ඒ නිසා එකක් සක්සුදක්සේ පෑදිලි ඒ තමයි මේ ව්‍යසනයට අත වශයෙන්ම වගකිය යුතු පුද්ගලයෝ තමයි මේ දේශපාලන අධිකාරිය එදා හිටපු දේශපාලන අධිකාරිය සහ ඔවුන් විසින් පත් කරන ලද දේශපාලන හෙංච අයියෝ මේ ප්‍රධාන ආයතනවල ප්‍රධානියෝ හැටි. නෑ ඒක මම නම් එහෙම විශ්වාස ගන්න නෑ. මොකද ඩොලර් මිලියන 5ක් දසම 6ක වාගේ ගෙවීමක් කරලා තියෙන්නේ. ඒක දීලා තියෙන්නේ ලසාඩ්ස් කියන ෆයිනෑන්ෂල් ඇඩ්වයිසර්. ඒගොල්ලෝ තමයි ඔය මේ මම හිතන්නේ සුඩාන් වල සමාවෙන්න ජැම්බියා වල එකත් මේ දවස්වල කරන්නේ. ඊට කලින් ආජෙන්ටිනාවෙම කරලා තියෙනවා. ඔවුන්ගේ හිස්ටරි එක අරගෙන බැලුවොත් සමහර තැන් වල ඔවුන්ගේ ස්ට්‍රැටජි එක නිසා ඔවුන් ඉදිරිපත් වෙච්ච රජයට අගතියක් වෙලා තියෙනවා. හැබැයි සමහර අවස්ථාවලදී ඔවුන්ට පුළුවන් වෙලා තියෙනවා ඔවුන් ඉදිරිපත් වෙච්ච රජය වෙනුවෙන් ධනාත්මක තැනකට එන්න. ඒතොර මේක කොහොම වෙයිද කියලා කියන්න බෑ. ජැම්බියා වල තිබිච්ච ණය ප්‍රමාණයත් ඔය බිලීස් වගේ රටවල තිබිච්ච ණය ප්‍රමාණයත් අපේ තරම් ලොකු නැහැ. සහ සැම්බියාවේ තිබිච්ච ලොකුම ඉෂුව එක තමයි ඒකේ ඒගොල්ලන්ගේ ණයවලින් 40%ම තිබෙ චීනයට. හරි ඒතොර චීනෙත් එක්ක ඒගොල්ලන්ට අවුරුදු දෙකක් ගැටලුව මේ निराකරණය කරගන්න බැරි වුණා. ලීගල් ඇඩ්වයිසර්ස්ලා හැටියට පත් කරලා තියෙන ක්ලිෆර්ඩ් චාන්ස් කියන මේ ලෝක ප්‍රසිද්ධ නීති ෆර්ම් එක ඒ පත් කිරීම පිළිබඳව අපිට දැන් තියෙන තොරතුරු අනුව එහෙම දැඩි විවේචනයක් කෙල්ල කරන්න බෑ. අපි බලාපොරොත්තු වෙන්නේ ඔවුන්ට පුළුවන් වෙයි කියලා යම් කිසි විදිහකට මේ නත ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගමන පොඩ්ඩක් ඉක්මන් කරා.